ධරණි සමග එකතු වෙලා ඉන්න අපි දන්නවා. හිමාලි කියන්නේ තරමිනීට මොන ගැහෙනකොට ගොඩක් හොඳ කෙනෙක්. හැමදාමත් තරමිනීට උදව් කළා සහ නිතරම සාධාරණ පැත්තට විතරයි හිමාලි කතා කළේ. මේෂල වැරදි කරනකොට කවදාවත් ඒ අයගේ පැත්ත ගත්තේ නැහැ. හැමදාමත් මේෂ කරන වැරදි පෙන්වලා දුන්නා. තරුමිනීව සහ මේෂව ප්‍රශ්නවල වැඩිපුරම ප්‍රමාණයක් වැඩි කළේ හිමාලිම තමයි කියලයි අපිට නම් හිතෙන්නේ. මොකද තරුමිනීලගේ නැටුම් හැමදාමත් වර්ණනා කළා. මේෂලාගේ හිතේ වෛරය වැඩි වෙන්නත් අන්නේ හේතු බලපෑව සහ තරුමිනී නැටුම් වලින් අයින් වෙලා යන්න හදාද්දීත් හිමාලි මේස් වෙනම කණ්ඩායමක් හදලා දීලා තරුමිනී දන්නේත් නෑ නායකත්වය ලබා දුන්නා. ඉතින් මේෂලාට එන්න එන්න කේන්තිය වැඩි වෙලා තරුමිනීට වෛර කරන තත්ත්වයටම පත් වුණා. මොකද මේෂ බය වුණා තමන්ගේ තන අහිමි වෙයි කියලා. ඒ බය නිසාම තමයි තරුමිනීගේ ගමන නවත්තන්න මේෂා සැලසුමක් හැදුවේ. දැන් ඒ වගේම සැලසුමක් වින්ලි වෙනුවෙනුත් එහෙමත් කළා. ඒ තමයි ක්‍රිෂාට කියලා බලෙන් ප්‍රශ්නයක් ඇති කරගෙන දැන් වින්ලිව ඇතුළු මුළු කණ්ඩායමම එළියට දාන්න හිමාලි තීරණයක් අරගෙන ඉවරයි. හැබැයි මේ වෙනකොට අර කලින් හිටපු සාධාරණය වෙනුවෙන් කතා කරපු හිමාලි නැති වෙලා ඉවරයි. මේෂටත් වඩා අන්ත දරුණු වැඩිකාරියක් තමයි හිමාලි කියන්නේ මේ වෙනකොට. තවදුරටත් හිමාලි කියන්නේ හොඳ කෙනෙක් නෙවෙයි. හිමාලිටත් නියතේම වින්ලිගේ උසාවියේ තීරණ අනුව දඬුවම් ලැබෙන්නම ඕනේ. විනුලි මෙතුවක්කල් කරපු වැඩ අනුව සත්‍යයකීම මෙදාපාර හිමාලටත් ක්‍රිෂාට සෙව්වන්දිට උගන්නපු පාඩමම උගන්නයි කියලා හිතන්න පුළුවන්. ඉතින් හිමාලි තමන්ගේ ආයතනය ඇතුලේ මහාවීරයෙක් වගේ කෑගහනවා. නමුත් ආයතනයෙන් පිට හිමාලිට කිසිම ආරක්ෂාවක් නැහැ. මොකද බාශිලා ඉන්න තැන වින්ලිට බැහැ හිමාලි මිෂ්ට ගහන්න. ඒ අය පුළුවන් හැටියට වින්ලිව වළක්වනවා. නමුත් වින්ලිට නිදහස තියෙනවා හිමාලිව ආයතනයෙන් පිටත හමු වෙන්න. අන්න එතකොට වින්ලිව නවත්තන්න කවුරුවත් නැහැ. ඉතින් හිමාලි කරලා තියෙන වැරදිවල හැටියට නම් වින්ලිට ගිහින් තියෙන කේන්තිය හැටියට ඉතින් ලේසියෙන් ගැලවෙන්න පුළුවන් වෙන එකක් නැහැ හිමාලිට. ඉතින් මේ වෙලාවේ වින්ලි ගැන සෙවිල්ලෙන් ඉන්න ඕනේ බව අයේෂ් දිනූෂට මතක් කරලා දීලා ගියා. එතනදී දිනූෂට හිතුනේ අයේෂ් වින්ලිට ආදරය කරනවද කියලා සැකයක්. ඉතින් දැන් ඉස්සරහට නියත වශයෙන්ම සිද්ධ වෙන්නේ දිනූෂගේ උපදෙස් අනුව ඉන්නත් වෙයි වින්ලිට. හැබැයි ඉතින් විල්ලි මේ වෙලාවේ අහන්නේ නැහැ කවුරුත් කියන දේ. මොකද ඒකට හේතුව තමයි තරුමිනීට කරදර කරපු හැමෝටම පාඩමක් කියලා දෙන්න විල්ලිට අවශ්‍යම කරලා තියෙනවා මේ වෙනකොට.